විශේෂයෙන්ම හැම යම් කිසි පිළිස්සීමකට ලක්වීමක් වගේ දෙයක් වෙනවා. එතෙන්දි හැමේ අධික කැසීමක් තියෙන ලාපැහැති ලාපැති වෙන්න පුළුවන් ඇඳුම් වලින් ආවරණය නොවු ප්‍රදේශවල. මේක හුඟක් වෙලාවට අත් දෙකේ පිටපැත්තේ තමයි අපි හුඟක් වෙලාවට දකින්නේ. ඒ වගේම මූණේ උඩ පෙදෙසේ. ආසාදනවල වැඩිවීමක් අපි දකිනවා අධික දහදිය දැමීම නිසා. සරව බිබිලි ඇති වෙන්න පුළුවන් බැක්ටීරියා ආසාදන නිසා. ඒ වගේම දහදිය එකතු වීම වැඩි ස්ථානවල කැසීමක් සහිත රවුම් රවුම් වගේ ලප අපි දකිනවා දිලිර ආසාදන. ෆාමසියකට ගිහිල්ලා කසන රෑෂ් එකකට බෙහෙතක් දෙන්න කියලා බෙහෙත් ගන්න එපා කියලා මං ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මොකද දිලිර ආසාදන ඒ විදිහට ප්‍රතිකාර කරන්න ගියොත් ඒ දිලීර අපේ ප්‍රතිකාරවලට ඔරොත්තු දීමකට ලක් වෙලා ඔබට නිසි ප්‍රතිකාරයක් කරගන්න බැරි වෙන්න ඉඩ තියෙන නිසා. විශේෂයෙන් දවල් කාලේ හිරු එළියෙන් හිරු ආරක්ෂකාර ආලේපනයක් පාවිච්චි කිරීම හෝ ඇඳුම් වලින් තමන්ගේ ශරීර ආවරණය කර ගැනීම, එහෙම නැත්නම් කුඩයක් තොප්පියක් වගේ දේවල් පාවිච්චි කිරීම වැනි තැනට සුදුසු විදිහට එක කරන්න පුළුවන්.